යබෝන් සුභසන්ධාවක් දවේ උු සුම් සිදුවම කොට ඔබ කේ ස්වාදනරෝපානී රත්්‍රදහය ප්‍රධාන පත්විකාශය සමගෙන් මම අර්ුණයකොට. මම වෙනුරරිගිෙනදිය අදත්මලි ම දහනේ ප්‍රදධානය ප්‍රෝකයේ සිරස් පලවෙත අලුතින් ඉදිවෙන්නේ යන හොරන බන්ධනාගාරභූමිය ජනපති ගෙනනිරීක්ෂණයට. ගොරෝනා පොකුරට අදත් එක් දහස් පන්සිය පහළවක් එක් වෙද්දී මරණ ලැස්තුවටත් හත ලිස්තුනක්. පිටී බේකරි කෑමයි මිල වැඩිවෙන්නේ නැහැ ඇමති ලසන්ත කියයි. මහර මහ උළුගෙදරට කුඩු ගෙනියන්න ැහැදූ ජේලර් අත්තරංගුවට. හයිටි ජනපති මැරුවේ කවුද තොරොතුරු රැසක් එලියට. කොලඹ ොරල්ල පේටලා තියෙන ලංකාවේ ලොකුම ප්‍රධානම බඳනා ගාර සංකීර්ණය හොරනට ගෙන යන්න මේ වෙනකොට මූලික කටයුතු සූදානම් කරමින් තිබෙන්නේ. ඒ බන්ධනාාර සංකීන ප්‍රතිස්ාපනි ියෝජන ඇත හොන්න බිල්ලඇව වත්තු යාය ජනාධිපති ගෝට අපි රාජ පක්ෂමත්තුමගේ නිරීක්ෂියටට ලක්ව ලක්වේරිමින්. රල්න්නේේ පෙහිට බඳනාකාර සංකීරුණන ස්ථාපිතකිරීමට යෝජත හොරන මල්ලව වවත අයට අයත් භූමිය ජාතිපති ගටාවේ රාජපක්ෂමතුමාගේ නිරීක්ෂණයට ලක්ුණ. අබලන් ඇති පරණි ගොඩ නැගලි අධි තදබදය බහිරව බලපෑති වෙනත් සාදක සැලකිලට කනමින්. බඳනාකාරය වෙනත් තිස්ථානයකට නයාම අවශ්‍යතාව කලකසිට පැවතුනා. මේල හොදන මුකල රජචමතය ලොහන් රත්වතයේ මතා ජනාතිපතිතුමාදරත්කලා. යනුව නව බඳනාකාර සංකරනේ දෙකිරීමට නාකරික සංකරත අධිකාරය සතු හොන ල්ලවත්ති න් කකර ේූ ාගයක්. කිරීමට කටයුතු කරුණ. வික බඳනාකාය කොළඹ රිமாන් බදනාකාරය වමකසිින් බඳධනාකාය ඳනාකාරය රෝහල புහුණු පස බඳනාකාර බුද්්‍ය අංශහා, ප්‍රා ශෝධන දෙපර්තු මේතුව ෝජිත පරි ශ ේතුළයි කිරීමට නියමතයි. සුපෙරි සුවසෙ උදාන්න ල්ලව ඇඳ විශෝධන ධ්‍යස්ථා ලෙසි නම් කර ඇතිම ව්‍යාපෘතිය වෙනුවෙන් මහා බන්්ඩාකාරය පූල්‍ය ප්‍රතිපාදන වන්න කිරීමම් විශේෂත්වයක් සිරකරුවගේ සු සාධනය කිරහි ෝජිත දඳනාකාර ව්‍යාපෘතිය තුළින් විශේෂවධනයක් යවමුකර ඇති බව. රාජ ත අචරය ලක ො හ. හතා මෙහිදී පෙන් වාදදුන්න. බඳනාකාර සංකීරුණණය රහල පුහු පසල බද්‍යන්ශ ඉදිකිීම ෝජත ස්ථාන ජනාතිපති කට බ රජ පක්ෂමතිතුමාගේ නිරීක්ෂණයට ලක්ුණා. එම කටයුතු අතර තුරවතු අයි පදිංච කරන් හමුුව ජනාතිපතිතුමා ඔන්ගේ තොරොතුරවිම සහබලවා. ඉදිකිරීම හේතුෙන් ඕුන්ට අහිමි වන දේපල වෙනෙන් වන්දි සහ නිවාස ලබදීමට කඩනම් පියවරණඩාලිසයි ජනාතිපතිතුමා නිර හරන්ටු පතිස්ලවාදදුන්නේ මැති ඇැතිරන්ැතු පෙරක් ස්ාවක් ටිය. කොරෝන අවධානම පැවතුනත් ඉන්දියාව වට්නාමේ වගේම දකුණු අප්‍රිකානු හා දකුණු ඇමරිකානු රටවලන්න සියලුම ශ්‍රී ලාංකිකන්ට විශේෂ අවසරයක් මත මෞබිමි පැමණිණන්න පුලුවන් කියලා සෞඛ්‍යංශ දැනුම් දෙනවා. ඔවරුට තතේබවිදියට පැවතුනත් වර්තාවීම් තවදුරුටත් සිද්ධවෙමෙන් පවතිනවා. අධවසිත් අපි රටෙන් කොරුණාවට ගොදුර වුණු එක්දහස් පන්සියේ පහළස්තනෙක් හම වී තිබෙනවා. යිනිකව කරුණා ආසාධතින් වාර්තාාවීම තවමත් සිදුවන පසුබිමක, ජනතාව සෞඛ්‍යෝපදෙස් පිළිපඳමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුකමනයකිරීම අත්‍යවශ්‍යවනවා. ඒ පිළිබඳ සෑම් අවස්ථාවකදීම වැඩි අවතානයෙන් පසුවයුතු බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. විදේශන් නිසිට මේයටට පැමිණෙන්න්නන් සඳහාද දැනට පවතින නිුරෝධයන ක්‍රියාමාර්ග නව සංශෝධනයකට ලක් කරතිබෙනවා. මේ අතර මෙට ැදිීසිට්න විදේශකයන් ලබාගේ නැති, සියලුම්ම වසා බලපත්‍රවල වලංකු කාලේ, අද සිට අගොස්තුතිය දක්වාදීර්ක කිරීමට, ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව තීරණේ කරතිබෙනවා. එම කාලේ තුළ කල්ලිකුත් වන නිසා සඳහා ගාස්තුව පමණක් අයක අතර දන මුදල් අයනො කන්න බවයි එම තපාර්තුමේතුව සඳහන් කරන්නේ. දැනට අපි ඉන්දියාව දිියට්නාමය දකුණු ඇමරිකාන්ු රටවල් සහ දකුණු අපප්‍රිකානු හෙරටවල් කහිපක් අපි කියනවාඒ ප්‍රවල් බෑන් පන්ට්‍රීස් කියලා. හබැයි සමහරවෙට මේරටවලින් එන අපි ශ්‍රීලාංකික කියයන්ට විතරක් අවස්ථාවක් දුන්නා අපේ රටට නැවතහෙන්ද. එහෙම එන්න ඉන්නවනන්න ඒගො න් අවසරග සවක. ඒවා ජක්ෂ ජනරාතුමාගේ ඊට අමතරව ෆොරිින් මිනිස්ට්‍රිකින් සාසි විල්ල අවේශනගේ. එතට අවසර දුන්නට පස් විතර ඒගලන්ට එන්න ඕනේ. ඒහෙම එනා අය එන්නත් මාස්ත්‍ර දෙකම හරි එකක් අනුමත මාත්‍ර අරන් තියෙනවන ඒ ගොලන් ඒ දවස් දාාහතරක් අනිවාරය නිරෝධාන ක්‍රියාවලිට අතත්වෙල ඉන්ඩෝනේ. ඒ වගේම ඒ ගොලන් සමාජයට අනුකටත් එගලන් ඩේ4න් පිසිරක් කරලායන්නේ. ඒ අපි සමාජයට ොලි වැක්ෂණයත් කියල පටත්වයක් යවනවා ඒකෙන් කියවෙන්න ඒගලට ලෙදේ හැදන්නෙත් නෑ ඒගලන් තව කනෙට දෙන්නෙත්න කිය. එහෙම යන එවුනත් අපේ රටේ තියන සෞඛ්‍ය රෙගුලාසිට අනුගත වෙන්න්නන. මෙදක්වා මටින් කරුණා සාධිතිින් ිලක්ෂ හැත්තෑ එක් දහ සාරසය හට එක් දෙෙනෙකු හම ේතිෙනවා. ඒ අතරින් විසි හත්්දහස්තෙස් පස් දෙනෙකු රොහල් ගතව ප්‍රතිකාරය ලබනවා අද දින එත්දහස්සාර්සය පනස් එක් දෙනෙකු සුවයි ලබූ අතර යනුව මේ දක්වාම මෙරටසුව ලබූ සමස්ක කරුණ සාදිීන් සසං. ාව දෙලක්ෂය හතලිස්ෙක් දහස් තෙස් පපහක්. තවත් කොරුණා මරණ හතලිස් තුනක් ඊඒ තිනේ සිදදු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂි ජෙනරල්වරයා අද තහවරු කලා. එම පිරිසින්තිස් දෙනෙකු පිරිමි පුද්ගලින් වනාතර දහතුන්දෙනෙකු කාන්තාවන් වනවා. එයනුව මෙරට සිදුව ඇති කොරුණා මරණ සංඛ්‍යාව තුන්දහස් හාරසිඇති සතරක්. ම පුද්ගලෙකුටම රෝණ ඉන්නත් ලබාදන්න රජය මේ වෙනකුටත් සැලසුම් සකස් කරලා තියෙනවා. විශෂෙන් වයිසෞරුදොත් තිහ එක්ම ඔප පුද්ගලයන්ට මේ අර්ථයේ ප්‍රමුකතාව දෙන්නයි කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ. මේ වැඩිපිලිවෙල කාරක්ෂම කරන්න සෞඛ්‍යංශ වගේ ආරක්ෂකංශත් තමගේ උපරිමදායිකත්වේ ලාබාදන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. කෝමුණනත් අද දවසිත් එන්නත් කෙන වැඩිපිවෙල ඉතාමත් සාර්ථකව ක්‍රියාත්නක වුණා. දකු පලාාතේ රජහා ෞද්ගලි අයිතන වල ජනතාවට රජුම සබදධ වන නිල දහරීන්ට, කොවිට එන්නත් ලබාදීම කරපිටිය ෝහේද ආරම්භ වන. එම අයිතන ප්‍රධහනින් දකුණු පාතාආන්ඩුකාර චර්ර වලේ ගමක හතාගින් කළ ඉල්ලීමකටන් වයි මෙම වැඩසටහන්න ක්‍රියාවට නැංගන. මෙ අත්තර කරුණන අමර්ධන ඉන්නත් වැඩ පිළිවෙල අදවසේද තිවන්න පුරාක්‍රියත්මක වන. කරුණෑ කළ සර්වාගමකනනායකීන්ට එන්නත් ලබාතීම, කොළඹ ගම ශ්‍රීමයකුන රම ජමහා විහාරස්ථානීදී සිද වන. විහාරාධිකාරි ආචාරේ පූජ ගල්ලහෙපිිය පේමරත්තන ස්වාීන් වහසේ ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකටනු පයි මෙම එන්නත් කරන වැඩ සහන්න ක්‍රියාවට නැංගවන. කුුණෑගල මතිරන කෝහහාසේ කෝහස හල්තකම භික්‍ෂූ වහන්සේ දහස් නකට මෙම අන්‍යයාගමික පූජකතුන්ලාටද එන්නත් ලබාදීම සිතුවනේ යොදහමු දවයි්‍යංශයේ සහයෝගෙන්. කටුපොත හොලිසි මේ සංවිතහන කරතිබපු අතර මෙම වැඩිපිළිවෙල ආගමිකනාකින්ගේ ප්‍රසාදයට ලක්වුණ. අපි පුංචිඉල්ලීමට මීසා බරපතල. උපකාරයක්ක ලතිකඩු ජනතිපුත්තුවන්ට. ජාති සංගිරෝණ ප්‍රසාධී පලකර මෙම පුුණිය කර්මය කරන ඔක්කවටම කයිකශක්ති්‍ය චිත්ත දහෙරියත් නිදුක් නිරෝගී ජීවිත්‍ය ඇතල බේවායි ම ප්‍රාර්ථනා කරම. ඇතුවසිම මේ රජගෙනයන කොළෝුණනා ඉන්නත් වැලපිරිවට ඇවසම ඇතැම සාර්ථකයි මගේ එරදියාන් ස්තුූතියි රජයයටටත් සෞඛ්‍ය මත්‍යන්සට පුදගම. ල්ගමු UB වඩිනායක වි්‍යල දීද එන්නත් කරන වැඩසටහන සාර්ථක ක්‍රියපට නැංගවන පාලිමි තුමන්තුරී අ සංක නරත්න මහතාද එම කටයුතු නිරීක්ෂණයට එක්ව සිටිය. පවි් ධනේ සංගතයක්ත් එක්ක විශේෂයෙන්ම අපි අඳුනාගත්ත එක විකල්පය තමයි එන්නත් කරන. එන්නත් කරනය සම්බන්ධයෙන් පහුගේකාලේ විපක්ෂය විධ චෝදනා කරම ඉන්න ලාගැනීම ක්‍රියාවලිය ප්‍රමාදව වෙනවා කියලා නමු අදවෙනනකට අික ජාධිපත්තුම ප්‍රමු අපේ රජය. අපේ රටේ සමස්ත ජනතාවම ඉන්නත් කරණය කිරීමේ ක්‍රියාවලි ආරම්භ කල්ලා මහිතන්නේ තවමත් එන්නට එකදු මාත්‍රාවක්වත් ලබාගන්න බැරි රටවල් ගණනාවක් ති න අපි දන්න ජාත්‍යන්තරේ. ශෂම තිපත්වවා මේ ආර්ථකර්බුදධයක්ත් එක්ක වනත් දැවන්ත කැපකිරීම කරනවා විශේෂන්ම සෞඛ්‍යයන්ස ඒවගේ ආරක්ෂකන්ස එම රාජ්‍ය නිලධාරින් සමග එක්කාස් වෙලා මේ වසංගත ඉතාම ඉක්මනින් අපේ රටෙන් පහ කරන්නඒවගේ අපේ රටේ ජනතාව මේ වසංගතයේ මුදවාගන්න දවන්ත පැපකිර මක්රන මොතක්. පො ්‍රික වල් සවරුදු හැට වැි පුදගලින්ට කොරුණා එනත දෙවන මාතාව ලබාදීම තමන් කඩු ෞකි බල ප්‍රදේශයේ ථාන හතරකද සිදුවන. ම හට ද ල යි ේව මාතාව ලබාදීම ආරම්භ වන. වන්න පු ෞකකි යිද නිල හරි කොට්හසේ ථන හිේකද එන්නත් ලබාදීම සිටූ පවයි සෞඛ්‍ය වයිදනිට හරරි සුසන්කුම සිංහ සඳහන් කළ. . පිටිමිල වැඩි කරන්න සිෙරන්ඩිප් සමාගම ගත්තු තීරණය අහෝසි කරලා පැවති මිලටම තෙරගු පිටියාලවිි කරන්න ඒ සමාගම එකඟතාව පල කලා කියලා, ලසන්ත අලගවන්න රාජ්‍යජමාත්‍යවරයා ප්‍රකාශ කලා. මේ තරණත් එක් පිටිස් සහ පාන ඇතුළු බේකර නිෂ්පාදනවල මිල ඉහලයාමක් සිදුවන්නේ නැති බවයි රාජ්‍යමමාස්තිවරයා අවධහරණය කරන්නේ. තිරිංග පි කිලෝග්‍රෑම් එක ිල ුපියල් දහටකින් වැඩිකිරීමට සෙරටප් සමාකම තීරණය කිරීමවත් සමක පණ්ඇතලූ බේකර නිෂ්පාදනව මිල වැඩිකිරීමට සිදවන බව ේකරහිමියන්ගේ සගමය ප්‍රකාශ් කලා. ික අධකාරයාන්මයකින් තුරව ිල වැඩිකිරීමට කත් ක්‍රියාමාකය සබන්ධයෙන් අදාන සමක මේ ියෝචිතයන් කදවා සාකච්චාකිරීමට රචමතය ලසන් තලකේ වන්න මහතා කටයුතු කලා. ඒදේ පිටිමිල වැඩිකිරීම තීරනේ වෙනස් කරන බවදාල නිදහර චමතතිව යා ැනම් න්න. ීමම සමාකම මේදක්වාක් තිෙරිකු පිටමිල ඩිකිරීමක්සිදු කරන. යනුව තිරිගුපිටි මෙම පනතතුූ බේකර නිෂ්පාදනවලමි ඉහලයාමක්සිද නොන ඇති බයි, සමූපකාරසේවා අලෙිස් සංවර්තනහා ප්‍රායෝික ආරක්ෂකරාචමාත්‍යශය පවසන්නේ. මෙම සමාකම් දෙක මහුණදී ඇතිගතුුවලට සහන ලබදීම සම්බන්ධයන සාකච්චාකිරීමට ජ්‍යාවදහනයම කරතිබෙනවා. ොර වසංගතයෙන් ගොටන ැසුමේ ප්‍රධානතම ක්‍රියාමාර්ග විදියට රටේ ජනගණෙන් බෞතරයකට කොවිD් එන්න දෙන්න ජනාධපතුවා පොනල් වැඩපරිවෙලාක් ඉදිරිපත් කලා. එන්නත් කරන්නේය සහිදිරිමිහුම් සබන්ධයෙන් කොවිD මාර්ධන විශේෂකමට හුව ජනාතිපති කාර්යාලයේති පැත්වනා ොVවිD පැතිරයායවධානම හඳනාකින ඇති දිස්ශ්‍රක්වට ප්‍රමුතාවය ලබාදමින් ජූලිමාස ඇතුළ තැබෙන එන්නත් මාත්‍රා ජනතාවට ලබාදීමට සලසුම් කරතිබෙනවා. ඒ හ ප ස දිහට වැඩ සිල්දදිනට එ න්නත් ලබදීම මස තිස් වනි දාාවන විටවසන් කළයතු බවටයි චනාතිපති ොටාව රජක්ෂම මහද හන් කළේ. ලන් වවා විශේෂයෙන්ම ආදායම් තත්ය. දෙවනියක රැකියාවන්. ප්‍රකයන් ඇතිවෙච්ච විශාල සංඛ්‍යාව කින්න කෝවිඩ් නිසා. ක්‍රමීන්ම කොනමීක හදාගන්නට ඕන එකයි අපි හඟ මහන්සිනීමේ ඉන්නත් ප්‍රමාණී ගන්න ගන්න. එතකොට සිනොෆාමික. ලා අපට එඩ තියෙනවා තවෝමිලියන් ඒ ජුල 11 එනවා 2මිලියන් ඉට ජුල 28වලට එනවා තව 2 මලිය. ඉළඟට මොඩර්නල් 1 මිලියන් එනවා ජුලයි 15 ඉට පස්ස ඇස්ට්‍රසනිකා 1.47 අපිට එනවා ජුල ඉට පස්සේ ෆයිස එනවා ජුලයිවල මගේ ඩාගට් එක තියෙන්නේ විශේෂෙන්ම කොළඹ ගම්පහ කළුතර තිහෙෙන් ඉහල සීයට සීයක් එන්නට දෙන්නඩ මේ මාසි. එතර අපිට කළම්බුවල්ට ඕන සීයට සීයක් දෙන්න තව ලක්ෂ දෙකයි. එකොළහ එන ද මිලියන් වලින් ලක්‍ෂ දෙකක් කොළඹට දෙෙනවා ටලක්ස් ගැහුවම මුළු කොළමි තිහෙෙන් ඉහල සියට සීයයි. ගම්පහට ලක්ෂ පහක් දෙනවා. ගම්පහතමයි මාරුවන්නේ ලක්‍ෂ පහක් එකොලොස්වෙනිදා. එතකොට ඒ ලක්‍ෂ පහ සම්පූර්ණයෙන්ම ගහගන්න ක්‍රමය ඒක බලන්න. ඉළට කලුතරක් අමාරුවයි ලක්ෂතුන. එතකොට කලුතර ොහොඳර බලන්ඩ වෙනවා ඒ ලක්‍ෂතුන ගහණ්ඩ. ඒක ගැහුවම කොළඹ ගම්පහ කළුතර තිහෙෙන් ඉහල සීට සීයක්ම ඉවර. එතකොට එතන 1 මිලියන් යනවා අනිත් 1න් මිලියන් ගාල්ලට ලක්ෂත්, මාතරට ලක්ෂයත් හම්බන්තොට ලක්ෂයත්, කුරුණෑ කලට ලක්ෂ දෙකාක්. රාධපුරයට ලක්ෂයා මාතලයට ලක්ෂයා නුවරේලියට ලක්ෂයා රත්නපුරයට ලක්ෂයා බදුන්ලට ලක්ෂයා එතවටඒ කොළහට එන මිලියන දෙක හරි. කැන්ඩිවලට අපිට 1මිලියන්හ හම්බනනේ මොඩෑනක් ඒ අපිට හම්බුවේනවා පහලොස්වෙනිද. 5000,000 ගැහුවම සියට සීයක් හරි. ඊළංඟට ඇස්ට සනිකායක අපිට එනකෙන් ඒ සකන්්ඩෝෙකට තියාගත්තට පස්සේ අපි කැල්පිලේට් කල්ල බැලුවා අපිට අටලක්ෂ හැට දහ කිතුරුුවෙනවා. එතකොට ඒකෙන් හතර හතර මංහිපේ කෑගල්ල තියෙනොහ හාරලක්‍ෂ විසියදහක් කෑගල්ලට සම්පූර්ණෙන්ම දුන්නම ඇශවසනිකායක මුළු කෑගල්ලමිහස හ ලිවර ඒක ෆස්්ඩෝ සකඩෝස් දෙකට පම පාවිච්චි කරන්න පුළුවන්. ෆයිස එක මැනාව්නයා ඒ පොඩිගානයි හම්බුවවෙන්නේ මැනාවෞ්නියා අපිට ෆයිසවලින්හ පසන් ගහන්න පුළුව. ඉතුර වෙලා තියන සමහර ට්‍රිින්කමලී බැටික්ලෝ හම්පාර මොන්රාගල විසි අටවෙනිදා. එන එකින් අපිට දෙඩ පුළුවන්. එතකොට අපිට ඇත්තටම ජුලයිවල අපි මේනෙක් ටික අපි ඔක්කොම ඉන්නට කොහොමරි ගහගත්තෝත් කොළඹ ගම් පහ කළුතර නුවර සෑගල්ල මැනා වවුනියා කියෙන ඩිස්ට්‍රික්සියට සීයක් අපිට ගහලිඉවරකරන්නට පුළුවන්. හෙරොයින් මත්කුඩු පැකට අනූ පහක් එක්ක බන්ධනාගර නියමකවරෙක් මහර බන්ධනා ගාරඇසලදි අත්තර ගුඩ ගත්තතා කියලා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහත්මය ප්‍රකාශ කලා. මොහු පන්දනාගාරය තුළට කුඩා මදව බෙත්තිවු්ක පිටිපස්ස පැත්ත විවෘත්ත කරලා මන්ද්‍රවි පැට්ටික ඇතුළට දාලා රැගෙන ගොස් ඇත්තේ ඒ ෙහෙත් තිවුබ් එක පරිෂාරලා බෙලිීමේදී තමයි මෙම මද්‍රව පැකට් අනුපහ ස්ොයාගත්. ගේ තු ප ශ අද ති කලා ඒ அද දු සහ ගේ ්‍ර හ एकදව අධපශ තණ කලා වා මෙසේ පහසරුවනයේ ශිෂ්ව ාගේ ඔක්තුම්බර තුංවලදා පවැත්වීමටත් උසස් පෙල විවාහගේ ඔක්තුම්බර් හතර වනදා ආරම්භ කර, තිස් එක් වන දාදාක්වා පැවැත්වීමට කටයුතු සූ නම්ක ඇති බවල් අධ්‍යපනවාාති්‍යංශල්ලේකම් භාචාය කපිල පෙේර මගතා පවසනවා. ீட்டு පெது මෙම භග ත දිஞன் வலදීම பவற்றීමට தீர்மை ති னது. සம்பந்தேன்.ச தீர்ුණட்டு මෙசயனு පතිබෙනවා. மேත්‍ර පාසල් අධ්‍යාපන කයවතු නැවත ஆரம்ம்ப කිරීමு සம்பந்தேன் பலமூபவரලස. விාගත පார்த்துමතුවෙ සහ අධ්‍යාපන මාත්‍යංශ නිල හரி සඳහා என்ன කරන வටான அது ஆரம்பனா. மද விஷயபா மாத்திச்சி பேස් හතා මෙසා හස් பல කරසිටියා. දැන් අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විභාග ප්‍රතිපල නිකොත් කිරීම. සාමාන්‍ය පළ විභගේ. අය ලක්ෂ විසි දෙදාහක් ළමයි අධ්‍යාපන පොදුසාතික සාමා්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. දැන් අපි දැවැන්ත උත්සාහයක් දරනවා ඒ විභාග ප්‍රතිඵල හැකිතා කික්මට නිකුත් කිරීමට. එතන තියෙන ප්‍රශ්නය සෞන්දර්ය විෂය අටේ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ ප්‍රශ්නය තමයි තියෙන්. ඒ නිසා තමයි ඒ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙලා තිබෙන්න දැන් ඒ. හය ලක්ෂ විසි දෙදාහෙන් ළමයි එක් ලක්ෂ හැටනවදාහත් පෙනී සිටල තියෙනවා ඒ සමුදරීය විෂයන් අටට. දැන් අපි තාක්ෂණික කමිටුවක් පත් කල්ලා තිබෙනවා මේ පිළිබඳ අපිට වූපදේශ ලබාදීමට දැන් ඒ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්ට බැරිවුුණත් මේ තත්ත්වය තුළ පාසැල් පාදක තක්සේරු කිරීම කිරිලාතිය. පාසැල්වල ඒ ලකුණු තිබෙන. එතට මේ සවිශේෂ තත්ත්වය තුළ. ඒ පාසැල් පාදක තක්සේරු කිරීමේ ලැබිචෂ ලකුණු. අනුව මේ ප්‍රතිඵල නිකුත්කන්වාද ගෙන ප්‍රශ්නය තමයි නිරාකරයණය කිරීමට අපි දැන් උත්සාහ ගරන් තාක්ෂණක උපදේ සනුව ඒ තෙරෙන ගට බලාපුොරොත්වයි. අනිත් ප්‍රශ්නය තමයි නිසස් පෙළ විවාාට දැනට අපි හිතල තිෙන්න එක ඔක්ටෝවර් මාසේ පවත්වන්න ඒ පිළිබඳ මත දෙකක්ක. දැ මේ විභාගයට ප්‍රථම වතාවට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා දලවශයෙන් දෙලක්ෂය. දෙවන වතාවට පිී සිටින ශිෂ්‍යයන් ඉන්නෝ එකක්ෂ පනස්ලා. ප්‍රථමතාට විාගේ ලියන ශිෂ්‍යයන් කියනවා මේ විාග ටිකත් කල් දැම්මො හළැයි කියල. මුද විශේ මාලා නිර්දේශ සම්පූර්ණ කිරීමට අමාරු වෙලති වෙන නිසා. හැබැයි දිවනවරට විාගේ ලියන ශිෂ්‍යයන්ට ඕන වෙලතියෙනවා ඒ ඔක්ටෝබර් මාසයම ප්‍රමාධකින් තොරව මේ විභාගය පැත්වීම. ඉ මේ සාධාරෙන ීරණයක් මේ සම්බන්ධයෙන් ගැනීමට අපි මලාපොරොක්තුරෙනවා. ලී දොළස් වනදා අප ගුරුවරුන්ට මේ එන්නත ලබා දෙෙනවා. ඊට පස්සේ අපි ඊළඟ පීවර හැටට කරන්නේ. අපේ රටේ ළමයින් පහසැලකට සීයට අඩුවන්න පාසල් පුළුවන් තරන් ඉක්මඳ විුත්තකිීමට තිතන අබෝස හසේ ඒ කරන්න පුුවන් කියලා අපි විශ්වාසන. ගල් කොරියක සිදුණු අනතුරකින් එහි සේවය කරමින් සිටි දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස ජීවිත අහිමිය වනා. නවගම වැෑක්‍යවත් ප්‍රදේශයේ ගල්කොරියක ගල්කන්දේ ගල විදීමේ නිරුතවසිටි මේ දෙදනා මතට, ඊට ඉහලින් වූ ගල් කොටසක් කඩා වැටී තිබෙනවා. ඒ සමගම ඔවුන් දෙදනා පහතට ඇද වැටි එම ස්ථානයේදීම මේ ගිය. කිතුල්ගල ඉංගිරියාත්ත ප්‍රදේශය පදිංචි දෙදරු පියකු හා කඩු වෙල කොරතොට පදිංචේ හතුලිස් දෙහැවැරදි දෙදුරුපියකින් මෙෙසදජී විතක්ෂයට පත්ව ඇති බවයි පොලසිය පවසන්නන්නේ නවගමූ පොලිසිය මේ සබ්බන්ඳෙන් විර්ශනයක් ආරම්භ කරතිබෙනවා. ಹ යක් ಿ ಗಿ ോ ಕರ පු ලು ല දේශය සभाവ ප පති ර, ವಿ විශේಶක්್ වෛද්‍ය ವරಯතුು ಹ್ರ ෙක් දಡ ಪಕೊ ರੇ හण. න්තර් ාලයඔේ ිංගික කටයුතු සඳහා පහළු සැවදි දැරයක් අලවිකල සිද්ධිය සම්හන්දය පරීක්ෂණ පවැත්වූ පොලසිය සැකරුවන්ති හතර දෙකු අත් ංගට ගැන ලැබවා ඒ අතරමහින්තල ඒ ප්‍රදේශය සභහය උපසබහපතිවරයා නවිකහමුදදාේ හරදරග පිළිබඳ විශේෂක් නිවයිතිවරයෙකු මැනික් ්‍යපාරකින් දෙදනෙකු මෙන්ම ජීවරධරයෙකුද වනවා මෙම පිරිසෙන් විශේක් නිවයිතිවරයා සහමහිතාලේ ප්‍රදේශය සභාව උප සभाපතිවරයා මෙන්ම මැනික් ව්‍යපාරිකින් දෙතෙන ඇප මතුමුදා හැරුණ . එක්සේකර ගු රපල් විසි පදහ ැ ද ැපස. රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොද හැරිමටයි. කොළඹ අතේක මහිස්්‍රත් ලෝචණි බභ වික්‍රම මහත්ම මේ නියෝග කලේ. පරික්ෂණ වල මැදිහත්වීමෙන් හ සාක්ෂිකරුවට බල පැම්කිරීමෙන් වලකින ලෙසටද මහහිස්්‍රත්වරිය සැකරුවට තරය අවබාධ කළ. වරික්්‍රස් පල් නෞකා අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් රජය වගකීමෙන් කටයතු කලා කියලා. රෝහිත අභේගනවර්ධන අමාත්‍යවරයා අවධහරණයෙන්ම කියවා. ඔවරට. ரே ව ආදර්ශයක් වියටක්ප naකා සබන්දෙන්, ජනතා සානි සර සද, තමන්ගේ போ සහගේ ලබ න ස නම් බවයි, පක්ෂ යke සජ ්‍ර ද ස ම පව ස. එක්ස්්‍රස්පර්ල් ේදවාචකගේ සිදුවී දැනට මසකට අධි කාලයක් ගතවී තිබේ. නමුත් දීවර ජනතාවට සමුද්‍ර සහ වෙල්ලා සන්න පරිසර පද්ධතියට සහ. සංචාර්ක කර්මාන්තයට සිදුවූ හානිය වෙන්වෙන් වන්දි ලබා ගැනීම හෝ හානිියගේීම සම්බන්ධෙන් මෙතෙක් කිසිදුූ පිළිගත හැකි ප්‍රගතියක් දකින්නට ලැබෙන නෑහ. මෙම හානය සිදුවමෙන් පසු ප්‍රතිස්ථාපනය සහ හානිිය ගන්නේ කිරීම සඳ. වැදගත් උපායමාර්ග. අනුව කාණිය ගන්නේ කිරීමත්, ඒ අනුව පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම සහ දේශී හා විදේශීය වශයෙන් ඒ කට යුතු ක්‍රියාත්මකිරීමට අවශ්‍යකට වැඩකටයුතු ක්‍රියාත්ම කරමින් පවති. ඒ වගේම අන්තර් වන්දි මුදලක් මේ වන විට ලැබීති නවා. ඒ මරිකන් ඩොලල් මිියන්දසම තුනයි හය. ඒ මුදලින් දීවරයන් වෙනුවේ. රුපියල් මිියන හාරසිය විශ්සක් මේ වන විටෙන් කල්ලා තිනොම මුදලින්. එනිසා රජයක් හැටියට මෙම ආපදාව සිදුණු අවස්ථාව ඉන්න වගකීමකින් අපේ කටයුත්ත ්‍යාත්පම කරනවා. අප ිලියන හතලි අමරිකානු ොල වන්ද ඉල්ල තියෙන්නේම්ූර්ණ වන්දයක් ැට ෙවෙයි ඒ ජනනි පලවෙනිදා වන කොට. අතුරු වන්දයක්ක් හැටියට මයි ඒ කරලාතියෙන්නේ විධ ශේෂ්ත්‍රවලින් යම් ප්‍රමාණ අරගෙන පල්ලවන අතුර හිමිකම්පෑමක් හැටියට රු නීතිිපතිමාගේ උපදෙස්පිට ලබ දීලතියන. දැන් අපිට වාර්ාව වන නැගෙන හිරවරලනත් යම්යම් හා සිදධවෙලාති වෙනවා මත්්‍යම්පතට අපිදන්න ප්‍රධහනතම බලපෑ ගම් පහොම කළුතර දිස්ශවික්කව ඒ හරි මුත් තත් අල පාහපු දිිශ්‍රික්ක ගනාවක්තතිර. ඒ නිකුත් දිස්ශ්‍රික පිළිබඳවත් සොය බලන්ල කියහලා මඟින් ලික් කරනවා. මේ වනවිට විවක්ෂනාගතුමා. අපි වන්දි ලබාදීම කළුතර කොළඹ ගම්පහ කියන එකේ තමයි අවසංවශයෙන් ඔවුන්ගේ වන්දය අපිට ලිකිතව ඉදිරිපත් කල තියෙන් හිට අමතරවා අපි මාතර දිශත්‍රික්කේ ගල්ල දිිස්ත්‍රික්කය පුත්තලම් දිස්ත්‍රික්කය මන් ආර්මදිිත්‍රික්කේ මේ දිිස්ත්‍රික්ක වල දිසාපජතුමල්ල සමඟ දිවර අමාත්‍යවන්සේ වෙනමම. ඔහුන්ට යම්ානියක් සිදුවලා තිර එකත් ්‍රියාත්ම කරන්න බලාපොරොත්තු වෙන. ග බතුම පරිසර වදිීක් ො දන්න ොම් පැදිලි. අපි ම බතුමාටත් යෝජනා කරනවා. අපි සඳූදට හමදාම මේ අපේ අධිකරණ අමත්තුමාගේ නායකත්වර තුමාගේ මාත්‍යන්සේ රැස්සය පොවත්වනවා. අලු තාදර්ශයක් හැටිය ඔබතුම අවුත් හොඳයිනේද. අපි පෙන්න මනේ දරු තා දර්ශය. අපේ රෝහිත ඇමතිතුමා ඉදිරිපත්කරු යෝජනාවක් එක පයින් පිළිගන්නවා. මේ සඳදයිදලම මෙන්න. අමාත්‍යවරයෙකු විදියට අයතාල සුපයාගත් රුපියල් මිලියන විසි හතක මුදලකින් නිවසක් ිලදීගත් බවට චෝදනා එල්ලවී ඇති. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයායට එරෙහිව, ගොුණු කරලා තියෙන නඩුව තවදුරටත් පොත්වාගෙන යන්නන බැරි බවට, නීතිපතිවරයාට කරුණු ඉදිරිපත් ක්‍රීමට අපපේක්ෂා කරනවා කියලා අමාත්‍යවරයාගේ නීතිකඥවරයා මහාදි කරණයට දැනම් දුන්නා. අමත මහිදානන්ද අලුත්කමකගේෙන් මහතාට එරහිව ගොු කරැති නඩුව, මහතිිකන වෙන සුරු මුහොමට ඉර්ශඩින් මහතා හමුවේ කැඳවනු ලැබවා ඒදී අමත්‍ය මහිදානන්ද අලුත්කමගේ මහතාාවෙන්ෙන් පෙන සිරිණනි තීත්ඥ, ංචන රත්වත්තේ මහතා අධිකන්නේ හමුව කියා සිටේ. මෙම නඩුවට සසාන්තර සාක්ෂි ඇති විත්තිකරුටෙරෙහිව, ගොනකර තිබූ තවත් නඩුවකින් ඔහු නිදොස්කොට නිදහස්කර ඇති බවයි. එහින් මෙම නඩුව පවත්වාගෙනයාමට හැකියාවක් නොමැති බවදන්වමින් නීතිපතිවරයාවෙත කන්නු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කඩ බව නිදි්ඥවරයා සඳහාන් කලා. එයනුව මෙම නඩුව කැඳවීම සත්තැම්බර් පළමුන්දා දක්වා කල්තබීමට අධිකය නියෝග කළා. පුද්ධ සනහා රක්ෂකමාත්‍ය දූරයන් ජලාති පොත්තුමා සන්තක තාගතයුතු බවට නියෝකයක් නිකුත් නෙලෙ එල්ලමින් නෙතඥ අරුණ ලක්සිරි මහතා ගොඩු කරතිබූ මුූලික අයිතිවාසිකම්පෙත්සම ශ්‍රෂ්ඨාධිකන්නේ අද ප්‍රතික්ෂේප කලා. එම පෙත්සම විභාගත ගැනීමට නීති මේ පදනමක් නොමති බවට තීනය කළ විනිසු මඩුල්ල පෙත්සම ප්‍රතික්ෂප කන්න බව නිවේතනය කළා. රනහ දන්නන්නේ ියම විසිද්න පාලිමෙන්ට මන්ත්‍රී පෙම්ල ජයසේ කර මහතා ඇතුළ විත්තිිකරුවන්තුන් දෙෙකු, තමන් එම චෝදනාලින් නිදොස්කොඩ නිදහස්කන් ලෙසිල්ලා ගොනු නැති අභ්‍යාචනායිභාගේ අභ්‍යාචනාධකරන්නේය දින නියම කලා. එය අනුව මෙම අභ්‍යාචන සත්තැම්බර් හත්වන්දා විභාකයට ගැනීමට නියමිතයි. ැසිල් රජපක්ෂ හත්මයා පාර්ලිමිඳට පැමිණීම සම්බන්ධෙන් බොහෝ පිරිසක් සතුර්ටපත් වෙලා ඉන්නවා. එනිසාම මෙෑය බැසිල් මහත්මෑට ආශිර්වාධ කරන්න බෝති පූජාවගේම විධ පින්කම් සංවිධාන කරලා තිබුණා. මාති ැසි රාජ පක් මහතා පාලිමිතු න්ත්‍රී හරේ ීරුදීම සහ අ මාතිවරෙ කුලෙස රජචකාරි ආරම්භ කිරීම සහදෙන් ඒ මහතාට ෙත් පතා ගැටබ රජ ප වන රාම විහාරස්ථන ද බෝධි පූජ පෙන් මක් පවැත්වුණ. අමාති මහින්දරනන්දාලුත්ගම මහතා ඇතුරු පරිසක් ඒට එක්ව ටිය. වැැසිල් රාජපක් මහතාගේ ඉදිරි දේශපලන ගමනට ආශිර්වාධ පතා පොදුජන පෙරපස්ස ගුරු සංග මේේ සංවිධහනක ආශර්වාද බෝධ පූජ පෙන්කමක් ෙල්ලාන් විල රච මහා හරස්ථන දී පැවැත්වണ. ල්න් ල රජමහවි හාරධීපති ආචරය පූජ බෙල්ලාන්විල ම්රතන ස්වමන් වහසගේ සහභාගේතුවෙන් පැවති මෙම බෝධි පූජාපයෙන්කමට, ස්වාධීන රූපවාහිනි මාන්තිවාලේ සහපති සුදත් රහණ මහතාමේෙන්ම. ස්වාධීන රූපවාහිනි මමාතති වාලයේ ඉහල කළමනනාකාරීතුවෙද සහපාකිී වන. මෙ අත්තර බොරලස් ගම නග්‍ර සභහාවේ සහපති අරු ප්‍රේෂන්තියන මහතතුර නැතුු පිරිසක්න්න මටක් සිටිය. ැසි රාජ පක්ෂ මැස්තුමාගේ ඉදිරි දේශපාලන ගමනට. හිට වඩා කැමති මේ රට වෙනුවෙන් කරන්ට බලාපොරොත්වන ඉදිරි සේවාවන්ට වඩාත් ශක්තියක් ලවාදීමට මේ පින්කම ආසිර්රාජ පූජාව සිද්ධ කරනවා. අමියෝගාත්මක ලෝකයකට තමයි අපට ගමන් කරන්න සිද්ධුවවෙන්නේ ඉදිරියේදී. එය නිසා රටේ ඉදිරි ගමන විශේසිෙන් ආර්ථික පැත්තිෙන්. ශක්තිමත් කිරීම අද බරපතල ප්‍රශ්නයක් නමුත් අපිට සතුරුවෙන්ට පුළුවන් යම්යම් සිද්ධීන් අපේ රටේ මෑතදී ඇතිවුණා. බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයට ආශිර්වාධ කරින් ශ්‍රී ලංකා පොදෂණ පෙරමුණේ ජාතික පෙපාසල් ෘත්තිකන්ගේ සංග මේසා මජකාවන්ගේ මේහවීමෙන්, පොධි පූජ පින්කමක් කැලනි පුද පිමේතිී පවැත්වන. ස්න අහිර පළත් සභවේ ආර්ථික ප්‍රර්ධන කාරයංශයේ සභහපතින සදිහා සිරිවර්ධන මහත්මඇතුර පිරිසක් ඊට එක් සිරිය. ිර් ジェෙරල් පර්ටමන්් වේ සියලු කාරයාල විවෘධ කරලා තියවා කියලා එම දෙපර්තමන්තුවේ රැජස්ට්‍රාර් ජෙනරල් MB විරසේ ක්‍රමහත්මයක් දනම් දෙනවා. අත්‍යවශ්‍ය රාජකාය කටයුතු සිදු කරගන්න පහසුකම් පෞතුනා කියලායි රජිට්‍රාර් ජෙන්රාල්වරයා වැඩදුරටත් සඳහන් කරන්නේ. රජස්්‍රා ජගල් පර්තමේන්ව මේ අස්ථාවේ දෙපාතමේන්වේ කටයුතු දාම රසුලුව අපි කරෙන යනවා. අපේ දෙපාතමේතු ඇතෙක අත්මකව වන සියලුම්බ ෑන්තජිස්්තාර් කම් තෝ හලස් පහම් වේනොට ගර්ටයි ඒ වගේම ප්‍රදේශ ේකම් කාර තුිය නිස්ටකම කාරයන් මේ වනකට ගර්ටයි ඒවගේම අප මධ्यෙම लेේකනාගරයතු ේකනාගර අප තු සියලුම් ේෙනනමට බක්වර තියෙනවා කිසිම කාර්යාලයක් වසා නැති බව මේ අවස්සායිම එතාම ඕනෑ කමින් ව අස්සයි ප්‍රකාච ක. තිහාසක ශ්‍රී දලදා මාල්ික ර්ශික ඇසල්ල පෙරහර මංගල්ලි දිනවකවාඩු අද ප්‍රකාශයට පත්කලා. එනුව ඇසල පෙරහර මංල්ලේ අගෝස්සුමස නම්වඳ ආරම්භකිරීමටයි කටිවිතුූ සම්පාධනය කරලා තියන්නේ මෙවර පෙරහර මංගල්ලේ පැවැත්වීම පිළිබඳ මාතය හමුවක් දළදා මාලිකා පරිශ්‍රේදී අද පැවැත්වුණා. ඉීතිය බවට පත්චනගත්තා ඒ ඉන්ට අනුකූලව අපි කටටු කරන්න වෙනවා ශෞතිය ආරක්සිිට පදේශනටුව දළගහාම් කරන්න අන්ට කරන්න ඒජාව ඒ සිෙඩු කරන්න වෙනවා. සගගේ වසරේෙන්ම ජනතා සහභාගිත්වය පිළිබඳව සෞඛ්‍ය අශ මගින් ලබාද උපදෙ සඳුව කටයුතු කරන්න බවත් ජනාධපත්තුමාගේ උපදෙස් ලබා කරමින් පරහර මංකල්ලේ පවත්වන බවත් දේවට නිළමේවරයා මෙහිදී සඳහන් කළා. මෙර ඇසල පෙරහර පැවැත්්වීමේ දිනවකෝනු හැටියට සිවමහා දේවාද කේන්ද කරගනිමින් සිදුවන පක්ෂටුවීමේ මංගල්ලය අගෝස්තුමස නමවන දන. අලියුම එකයි නමයට එදන සුභමුොහොතිින් සිව් මහා දේවාලයන්හි සිදුකිරීමට නියමින්ද. සිව් මහා දේවාලයන් අප්‍යන්තර පෙරහැර හ පැවැත්වීමට නියමිතයි. එනම් අගෝස්තු මස දොළොස්වන දාදක්වා අභ්‍යන්තර පෙරහැර පවතිීම. අගෝස මස දහතුන් වන දෙන සිට අගෝතු මස දාහත්වන දාදක්වා උඹල් පෙරහැරවිී සංචාය කරන. අගෝස්තු දහාටගන දින සිට අගෝස්තු විසි දෙෙක් වන දින දක්වා රන්දෝල් පෙර පැත්වීමට නියවිතයි. අවස්සාන රන්දෝල් පෙරහැර අගෝස්තුමස විසිදවන දින රාත්්‍රී විදි සංචාරය කිරීමට නියවිතයි. පසුදෑ උදෑසන දියකැපීමේ මංගල්ලය සිදුවෙනවා. ඉන් අනදුරුව දිවාපෙරැහැර පවත්වා ගෙවදීමෙන් මෙවර ඇසල පෙරහැර මංගල්ලය හිමාවීමිට නියමිතයි. වර වගේම මෙවාර පෙරහැර පැවැත්වීමේදීද. සෞඛ්‍ය නීදිරීසි වලට අනුගතවෙමින් මෙන් පවුලාාණින් චාරෙත්‍ර නොකඩවා හකණ්ඩුව පැවැත්වීම අපේ යුතුකම්ම වගකීම වෙලා වීම. යුනිලීව ආයතනය නුවරලිය මහරෝහලට පිසි අර්යන්ත්‍රයක් පරිත්‍යාග කලා ුවරල්ලිය සිදුකරෙන පිසියාන් පීක්ෂණ ධර්තාව වැඩිකිරීමට සහය ලබාදීමක් ලෙස මෙම පීසිර් ්‍යන්ත්‍රය නුවරෙලිය මහරූහල වෙත ලබාතීමට යුල්ලිව සිටිආයතනය කටයුතු කළා. එහි කර්මාතශාලා කල්මනාකාරණ අනුෂ්‍යා කොතුලාවල කර්මාන්ත ශාලා ඉංජිනේඩු, නිහන් සේනානායකන මහත්ම මහත්මින්ගේ සාභාකත්වේෙනුයි මෙම යන්ත්‍රය පරිත්‍යයාගෙරුණේ. නුවරල්ලිය මහරෝහලයක් ්‍යක්ෂ මහින්ත්‍ර සෙවෙරත්න මහතා ඇතුළ කාර් මණඩලල්, පිසය යන්ත්‍රය ාරකනීමේ අවථාවටඒ එක්වත් සිටියයා. ්‍රිපුුවත් අවසන් මලගට විපරමවිශේෂන්ගේ බලාපොරොත්තුවන්න ඔබ සුා ලෝක පූජිත වැඩ කරපු ගොඩක් උදවිය අපේ රටඉන්නවා. හැබැයි ලෝක පූජිත නම්ගම් ගහගෙන ගෙවල් හදලා අජූතවෙච්ච අයත් තවමත් අපේ රටඉන්නවා. මිනිෙකුට හිසට සෙවනක් දෙනවා කියන්නේ ලොකුම ලොකු පින්කබ ඒක හිතටත් ලොකු නිවනක් වෙනවා. අපි දන්න කාලේ රණසිංහ ප්‍රේමදා සමහත්්‍යයා රට පුරාම උදාගම් කියලා ගෙවල් හැදවා. ගිනි පෙට්ි ගවල් කියලා සමහර කෝචක් කළත් තමයි. හැබැයිතින් කාටකාට හරි හිසට වහක් ලබුණ. නැතිබැරි මිනිහෙකුට ඉන්න හිටින්න නැති කෙනකුට ගයක් දොරක් ලැබෙනවා කියන්නේ මහමිරක් වගේ දෙයක්. ප්‍රේමදා සමහත්්‍යයක් කළ වැඩේ ලොකුද පොඩිද නැති වුණත් ඒක හොඳ දෙයක් ඒ මහත්්‍යයාගේ පුතානෝත්? ෙවල් දොවල් හදලා තියෙනවා මොකද නිවාස ඇමති වෙලා යහපාල් නාණඩුව කාලේ හිටපු නිසා තාත්තා උදාගම් හැදුව වගේම පුතානෝත් ලෝක පූජිත රටේ පූජිත අරපූජිත මේ පූජිත කියලා නමුදාගෙන ගෙවල් හැදවා විවෘත කලා කියලා ඒ දවස්සල අපිත් හැම චැනල් එක ම නිවස්වලින්දැක්කා පත්තරවලත් තිබුණ රේඩියෝවලත් ගියා අනේතින් තාත්තා කරපුදේ පුතාත්කරනවාන කියලා ගොඩක් අයි සන්තෝ සත්තුනා හොඳත් කිව්වා දදා පිටිසර ෙවල් ිකක් හැදනකොට, කොළඹ හතේ පෝස්ටරුත් හැදුණ. තඩි බැනරුත් කටවුටුත් කොළඹ පාර්වල් ගානි දකින්න අත්තිබුණ. සදා ලෝකපෝජිත කුමාර සඟක්කාරගම හැදුුණේ හම්බන්තොට ලුණුගම්ම මෙහෙරවුණට පෝස්ටර්වැදුනේ බොරෙල්ලිතා අප අපේ. බලාගෙන යනකොටටවටලටයි පෝස්ටර්වල්ටඇයිගහිලතියෙන ගාන ගම මහදන ගාන්ටත් වැඩිය වැඩී. ඒ දවස්වල විපක්ෂහිට අය එහෙම කියනකොට අපිත්හිතුවේ ඒ උන්ද ගෙවල් හදනෙකට ඉරිසිාවට මේ උන්දලා එහෙම කියනවා කියලයි. හැබැයි ඒ උන්ද ගෙල් හදල තියෙන හැටි ටක්කටම හෙළිවුණේ. පාර්ලිබේන්තුවේ කෝප් එක රැස්වෙලා ෆයිල් පිටින් ඇත්තනැත්ත එලියට එන්න ගත්තට පස්සේ. ගෙවල් හදන්න ගිහිල්ල තියෙනගානයි, ගෙල් හදපු හැටි, ගෙවල් දුන්න හැටිය, කෝප් එකේදී සහ සුද්දෙන්ම එළියට ඇදිලාවා. ඇත්තටම අපිනම් හිතුවේ ඒ දවස්වොල ස්තේජ්ජල මේවා කියා්දි දේශපාලන මඩක් කියලා. ැයි දැන්නම් වැඩේ ක්කට මහරි. මොකද නිල්ධාරන්න වෙල්ලා බොරු බේගල් කියන්න යන්නේ නේ චන්දින් දශපාලකයා එහිටම හෙටවුනත් නිලධහරියා පැංශන් යනකල්ම සේවේ ඉන්නවා. ඒනිසා ඒ අයට වෙන කාටවත් වැඩිය ලොක වගකීමක් තියෙනවා කියන දේවලුත් කියන්නේ කරණ දේවලුත් කරන්නේ. අන්න ඒ වගකීම් ටි හොඳ දැනගෙන ගෙවල් දුන්න හැටිවිතරක් නෙවෙයි. රස්සාවල් දුන්න හැටිත් හරි හරියට කෝප්ප එකේද එල්ිහිට පැන්නා. පියානෝට වැඩිය ගිහිල්ලා පුතානෝ කරලා තියෙන වැඩගැෙන? වේදිකාවිදි කියපු අහපු දේවල් බොරුවක් නෙවෙයි. සමහර ගම් හදලා යන්න පාරක්තටක්නේ. බිත්්තිටික විතරයි වහලනේ. ඉඩම් කෑල්ල තියෙන මිනිහට ගේ හදාගන්න සල්ලි දුන්න කියලා දීලා තියෙන්නේ සස්සර වසනතුරු ගෙවලා ඉවර කරන්න බැරින්නයක්. අන්තිමට ඒ අහිංසකයන්ට ගේකුත්නේ ගත්ත නයගවාගන්න බැරුව ජීවිතයකුත් නැතුවයින්නේ. මේ උන්දෑ බැරිවෙලා හරි රටේ වගකීම භාරගත්තනම්. රට මොනවයි මොනවවෙයිද කියලා. මේ පොඩි පොඩිසිද්ධි එලියට එක්දදි හිතා ගන්න පුළුවන්. පේන විදිහට මේ සොච්චමක් විතරයි. තව කිලෝගණින් තියෙනවා කියනක නම් හොඳටම පැහැදිලි සංස්කෘතික අරමුදලේ මුදල් හදල් ගෙනත් ලොකුලොකු ප්‍රශ් තියෙනවා කියලත් ආරංචි. ඒවත් මේ යනවිදියට ඒටු ඉසෙට් එලියට ඒ කියලා අපි විතරක් නෙවෙයි රටම බලංඉන්නවා ඇති. මහජන මුදල් මුදල් කියා ආ්ඩුවට ඇඟිල්ලදික් කරන මේ උන්දලා. හොඳටම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. එකක්ක ඇගිල්ලක් ආණ්ඩුවට දික්කරද්දිී. ඇගලි තරක් තමන්ගේ පැත්තට නේද කියලා. පුතානෝට දැන්වත් තේරෙනවා ඇති. පුතානෝවිතරක් නෙවෙයි. පුතානෝග වටේන්න උන්දලටත් දැන්න්නම් මේවා පාර්ලිමේන්තුවේ කෝප්පකෙන්ම එලියටෙද්දි. ොනවා හිතරමයිද කියලා අපිට හිතාගන්නත් තමාරුයි. හැබැයි අපිට කියන්න තියෙන්නේ කවුරුහරි මොනවිදිකට හරි අහිංසක මිනිස්සන් රවට්ටලා තියෙනවානම්. මහජන මුදල් කොල්ලකාලා තියෙනවානම්. තරාතිරම නොබලා ඒ උන්දලට නීතිය ක්‍රියාත්මක කරන්න කියයි. මොකද. ඒක රටේ අනාගත පරම්පරාවම හරිපාරට ගන්න කරන සත්ක්‍රියාවක් මයි. අදත් විපරම පිටපත සුධර්මන් රදලිය ගොඩගේ.